සංගබතට අන්තරාය කළ ප්‍රේතයාගේ කතාව. තාම්‍ර පරණයේ රුහුණු දනව්වෙහි පර්වතනම් විහාරයක් ඇත. එහි මහත්සංග සමූහයක් වාසය කරයි. එක් කලෙක ජනපදවැසි මිනිස්සු සියතින් දන් දෙනු කැමැතිව විහාරයේ සියලු සංඝයා වහන්සේට ආරාධනා කළහ. සංඝ ස්ථවිරතුමා සියලු භික්ෂූන් වහන්සේලාට ආරාධනා කරන ලද බැවින් විහාරයෙහි බත් නොපිසව් යයි ආරාමිකයන් වැළැක්විය. පියංගු දීපවාසී භික්ෂූන් වහන්සේලා දෙනමක් සැමදාම දන්වලදර කාලයෙහි ඒ විහාරයට එති. ඒ දෙනම එදවස්සේ ආහාර නොලැබූහ. එබැවින් සංඝ ස්ථවිරයන් වහන්සේ කලුරිය කොට ප්‍රේත ලෝකයේ උපන්නේය. එක්තරා පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේ නමක් මෛත්‍රී විහරණ ඇතිව බෝපිටි දනව්වේ වනයක වාසය කරයි. ඒ ප්‍රේතයා සාපිපාසාවෙන් පීඩිතව ඒ තෙරුන් වහන්සේ කරා එළඹ වැඳ නුදුරු තැනක සිටියේය. ඔහු දැක තෙරුන් වහන්සේ විරූප වූ අමනුෂ්‍යෙක් වෙහි ඔබගේ ශරීරය බියලවන සුළුය. දුගද ඇත්තේ ඇට සැකිල්ලක් පමණය. මෙහි සිටින ඔබ කවරෙක් වෙහිදැයි විචාලේය. විහාරයන්හි අධිපති වූ සංඝ ස්ථවිර නමක් විය. ඔබේ තෙරුන් වහන්සේ හඳුනති. ඒ තෙරනා මිනිස් ලොවින් චිත වී මෙහි උපන්නේ යැයි ප්‍රේතයා කීය. මේ තෙරුන් වහන්සේ මම හඳුනමි. උන්වහන්සේ බහුශ්‍රිත සිල්වතෙකි. එවැනි සත්පුරුෂයන්ට දුගතිය නොයදේ යැයි තෙරුන් වහන්සේ කීය. එසේ සිල්වත්වත් උගත්කම ඇතත් එක් වචනයක් වරද්දා ගැනීමෙන් තමන් ප්‍රේතලෝකයට පැමිණියේ යැයි ප්‍රේතයා කීය. ඒ තෙරුන් වහන්සේ විසින් කිනම් දොස් සහිත වචනයක් කියන ලද්දේ දැයි මම දැනගනු කැමැත්තෙමි. එය මට කියව. බෝපිටිය දනව්වෙහි සියලු මිනිස්සු එක්ව දන් දෙනු කැමැතිව සියලු භික්ෂූන් වහන්සේලාට ආරාධනා කළහ. ඒ තෙරුන් වහන්සේ එය දැන සියලු භික්ෂූන් වහන්සේලා සඳහා ආරාමයෙහි දන් පිළියෙල නොකරව් යැයි ආරාමිකයන්ට කීය. එයසා ආරාමිකයෝ දම් පිළියෙල නොකළහ. භික්ෂූන් වහන්සේලා ගොදුරු ගමට ගියාහ. පුවඟ දිවයින්වසි භික්ෂූන් වහන්සේලා දෙනමක් සැමදාම මේ විහාරයට වූ දන් වළඳා යති. තෙරුන් වහන්සේ ඒ ගැන නොසිතා ඒ බත වැළැක්විය. ඒ භික්ෂූන් වහන්සේලා දෙනම එහි ඇවිත් සුන්බත් ඇත්තෝ වූහ. බත් කැමැති භික්ෂූන් වහන්සේලාගේ බතට අන්තරාය කොට මම සාපිපාසාවෙන් දැවෙමින් සෑමතනම ඇවිදිමි. අල්ප වූ හෝ සංඝ ලාභයකට අනතුරු නොකළ යුතුය. එහි විපාක අනන්තය. මම සලකා නොබලා අන්තරායකර වචන කීවෙමි. එක් වචනයක් වරදවා කීමෙන් මෙවැනි දුකකට පත්වෙමි. ස්වාමීනි, මාදක සංවේගයට පැමිණෙනු මැනවි. දන්දිය මාදිය නවලක්කුණු මෙනවයි ප්‍රේතයා කීය. ඔබට මා විසින් කුමක් කළ යුතුද? කෙසේ ඔබ නිදහස් කරන්නෙම්ද? මම රත්නත්‍රයේ පූජා පවත්වන්නෙමෙයි තෙරුන් වහන්සේ කීය. යම් කලක මේ පර්වතය හාත්පස පොළව උස්වී ගැල් ගමන් කරන මාර්ගයක් වන්නේ නම් එකලට මම මේ මිදෙන්නෙමි. දුකටපත් මාදක ඔබ වහන්සේ ගොස් අප්‍රමාදයෙන් හැසිරෙන්න සගසතුදයෙන් බියපත් වෙත්වායයි භික්ෂුවන් වහන්සේලාට කියුණු මැනවේ ප්‍රේතයා කීය. ඒ ප්‍රේතයාගේ කීමාසා පිණ්ඩපාතික තෙරුන් වහන්සේ මහා විහාරයට ගොස් භික්ෂුවන් වහන්සේලාට මේ ප්‍රවෘතිය කීය. එයසුවේ භික්ෂුවන් වහන්සේලා බියට හා සංවේගයට පැමිණ සංඝලාභයට අන්තරාය කිරීමෙන් වැළකී අප්‍රමාදී වූහ. රෝහණ පර්වතයෙහි තෙරුන් වහන්සේ මෙසේ ව්‍යාසනයට පත් විය. ධර්ම ප්‍රීති ඇති භික්ෂුවට
එයසා අනල්ම බය ඇති විය.